ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ මොහමඩ් සහරා නැමැති ත්‍රස්තවාදියා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු හොරෝපතාන ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අතරංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර්ය බලකාය පැවසුවේ මෙම සැකකරුවන් මොහමඩ් සහරාන් සමග නිතර කොළඹට පැමිණ ත්‍රස්ත ප්‍රහාරයන් සැලසුම් කළ බවට තොරතුරු හෙළි වී ඇති බවයි. जातिक तौहीद जमात तहनम त्रस्त संविधाने प्रबल सामाजिकीन देदेनेकु होरोपताने पोलिस ससमे पत्तेव वीरचोल प्रदेशे सिडन बवट पोलिस विशेषकार्य बलकायट तोरतुरक लबी तिबुना ए अनुव पोलिस विशेषकार्य बलकाये कैबति कोल्लेव कंदूरे निलधारीन सिदुकल वेटलीमकदी मेम सकखरुवन अतडंगुवट गत्ता मौन दिना जातिक तौहीद जमात तहनम संविधाने नायक्यालेस कटयुतुकल मोहम्मद सहरान समग समीप समदता पवत्तुबवाय मूलिक परीक्षणवलदी अनावरणे वी एत्ते सहरान समग नितर कोलंबट पेमिन पास्कु इरिदा प्रहारयन सलसुम कल बवट तोरतुरु मेवन विट अनावरणे वी एतै पोलिस विशेषकार्य बलकाय पवसुवा इमेन्म मोहम्मद सहरान हा सिनमन ग्रैंड होटले मराकन मेन्न प्रहारयन दियत्कल इब्राहिम अंसारयन आयगे वियदमिन होरोपताने पात्तेवे पिहिति जातिक तौहीद जमात मध्यस्थानयक गोडनगीमट मौन देदिनाट भारती एतिबवद तोरतुरु हेलिवी तिबेनवा मिम तहनम संविधाने इदिरि सलसुम संबंधयेन अतडंगुवटगत सक्करुवन देदिना सतुव सुविशेषी दनुमक पवतिन बवयि पोलिसिय प्रकाश कले අතනගෝඩ ගත්සකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා හොරෝපතන පොලිසියට බාර දී තිබෙනවා. රාජ්‍ය වෙසක් උත්සවයේ අද පසුරුවේ හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වෙනවා. ඒ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ අතර හෙටට යෙදෙන වෙසක් උත්සවය වෙනුවෙන් රට පුරා විහෙර විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධානය කර ඇති අතර ජනතාවද වෙසක් උත්සවයේ සැමරීමට සූදානම් වන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සම්බුදු තෙමගුල සේපත් කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමග වෙනදා වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ තොරණ පහන් කූඩු වෙසක් කලාපෙන්ම බොහෝ දන් සැල්ද මෙවර පවත්වන්නේ නැහැ. ඒ පවතින ආරක්ෂක තත්ත්වය නිසා ජනතාව ඒකරාශී වීමේ ඇති අවධානම හේතුවෙන් මෙවැනි වාතාවරණයක් තුළ සම්බුදු තෙමගුල සැමරීමට දිවයිනපුරා බෞද්ධ ජනතාව සූදානම් වෙමින් සිටින ආකාරය දිවයිනපුරා දක්නට ලැබෙනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය අද පසුරුවේ හික්කඩුව තෙල්වත්ත රජමහා විහාරස්ථානයේදී අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වූ අවසන් සාකච්ඡාව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැතුණා. राज्य वेसाक उत्सवेट समकामीव गाल्ल नगरीय केंद्र करगनिमिन विशेष आरक्षक वेडपिलिवेलक्द क्रियावट नंवा तिबिनवा गाल्ल नगरीय बौद्ध कोडिवलिन सह वेसाक सरसिलिवलिन सरसा तिबु आकारयाई मे අනුරාධපුර නගරයේ ජනතාවද වෙසක් උත්සවය වෙනුවෙන් මහත් උනන්දුවකින් සූදානම් වනවා. නගරයේ මංමාවත්ත බෞද්ධ කොඩිවලින් මෙලෙස සරසා ඇති ආකාරය දක්නට ලැබෙනවා. සම්බුදු තෙමගුල සැමරීම සඳහා මුළු රටම සූදානම් වෙද්දී වෙසක් කූඩුවක් තනා ගැනීමට කාලය හරස් වී ඇති අයට වෙසක් කූඩු තනා අලෙවි කිරීම මේ දිනවල දිවයින පුරා දැකගත හැකියි. विदेश රටවලින් පවා මෙරටට වෙසක් කූඩු ගෙන්වා අලෙවි කරන මෙවන් යුගයක කාන්තාවන් පිරිසක් එක්ව වෙසක් කූඩු තනා අලෙවි කරන අයුරු දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී අපට දැකගත හැකි වුණා. මේ මාතර නගරය සිංහල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් එක්ව ඊයේ පසුරුවේ සැරසිලි කළ ආකාරයයි. ජාතික සමගිය පිළිමිබු වන තවත් වෙසක් සැරසිලි රැසක් බේරුවල දර්ගා නගරයේද දැකගත හැකි වෙනවා. ජාති ආගම් කිසිදු ભેදයකින් තොරව මෙලෙස බෞද්ධ ජනතාව සමග මුස්ලිම් ජනතාවද හෙටට යෙදෙන වෙසක් උත්සවයේ සැමරීමටයි සූදානම් වන්නේ. මේ අතර හෙටට යෙදෙන වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය වසරවල පරිදිම මෙවරත් වෙසක් උත්සවයේ සඳහා ඒ අවශ්‍ය කරන උපරිම ආරක්ෂාව අපි ලබා දීමට කටයුතු කරලා තිබෙනවා ඒ වෙසක් දින කීපය තුළදීම ඒ වගේම කොළඹ ඇතුළු නගර වලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහාත් රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහාත් පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවත් සඳහන් කරන්න අවශ්‍යයි මෙරට බන්ධනාගාර ඉතිහාසයේ පළමු වරට වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කිරීම හෙට දිනේදී සිදු වෙනවා. ඒ හෙටට යෙදී තිබෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ නිමිත්තෙන් වන ජනාධිපති පොදු සමාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජන රජයේ ජනාධිපතිවරයාට මෙලෙස සිරකරුවන් සඳහා පොදු සමාව ලබා දීමේ බලය පැවරී තිබෙනවා. ස්ත්‍රී දූෂණ බාල අපරාධ හා මද්‍රව්‍ය වැනි අපරාධ වැරදි සඳහා සිරදඬුවම් නියම වී සිටින සිරකරුවන් හැර වෙනත් සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් මෙසේ නිදහස් කළ හැකි. ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට සිරකරුවන් 762 දෙනෙකුට හෙට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීමට නියමිතයි. ඒ යටතේ වැලිකඩ බන්ධනාගාරයේ 117 දෙනෙකු, පල්ලෙකැලේ එලිමහන් සිරකඳවුරේ 62 දෙනෙකු, මහර බන්ධනාගාරයෙන් 55 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයෙන් 50 දෙනෙකු ඇතුළු බන්ධනාගාර 30කට අයත් සිරකරුවන්ට මෙසේ හෙට දිනේදී ජනාධිපති පොදු සමාව ලැබෙනවා. එවෙන්වෙන් වූ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී හෙට පෙරවරු 10ට පැවැත්වෙනවා. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් 27 හැවිරිදි තරුණයෙක් ඝාතනයට ලක්ව තිබෙනවා. සාදයකට සහභාගී වී මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. ලුණුගම් විහෙර කුඩාගම්මාන 1 පවම්මියුර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ 9:30ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබෙනවා. 15 දිනකට වැඩි පිරිසක් ඊයේ රාත්‍රියේ පවම්මියුර ප්‍රදේශයේ නිවසක මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී දෙපිරිසක් අතර බහින්බස් වීමක් සිදු වී සුළු පහර දීමක්ද සිදු ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. පහර කැමට ලක් වූ පිරිසක් එම ස්ථානයෙන් පිටව ගොස් නැවත පැමිණ වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ඝාතනයට ලක් වුණේ ලක්ෂාන් ප්‍රසාද් නැමැති තිස්ස මහරාම ඇල්ලගල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිද්ධීන් තවත් පුද්ගලින් දෙදෙනෙක් තුවාල ලැබුව අතර ඔවුන් ලුණුගම්වෙහෙර රෝහලට හා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරු කර යවා තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. අද උදෑසන අහුංගල නගරයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබුවන් බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ. කොළඹ සිට ගාල්ල දෙසට ධාවනේ වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අලුත්කම සිට අහුංගල දෙසට ධාවනේ වෙමින් තිබූ තවත් පෞද්ගලික බස් රථයක ගැටී අද පෙරවරු 6:30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. ඒ අහුංගල නගර මැදේදී අනතුරින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. අහුංගල පොලිසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයන් අතර බස් රථ දෙකෙහි රියදුරන් දමන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර බලපිටිය ගොඩගෙදර ප්‍රදේශයේදී අද අලුයම 1:30ට පමණ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළඳ සැලකට කඩා වැදී තවත් අනතුරක් සිදු වුණා. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් රියදුරාට සහ සහායකයාට සුළු තුවාල සිදුව ඇති බවයි අහුංගල පොලිසිය පැවසුවේ. සිද්ධියෙන් වෙළඳ සැලට සහ වෑන් රථයට දැඩි හානි සිදු වුණා. සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙටි විරාමයක් ලබා ගන්නටයි මේ සූදානම. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූයේ බුද්ධ්‍යංශවල දුර්වලතාවයකින් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. බේරුවල ප්‍රදේශයේ සංවර්ධන කමිටු රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
විශාල විනාශයක් අපේ රටේ සිදු වුණා. ඒක ඇත්තටම හුවා දක්වන අරකයිද ආරක්ෂකවල දුර්වල වීමක්. එවැනි සමහරු කියනවා දෙනවා මේ විලංශ නිලධාරීන් අත්තරක් වල පුදුලංශ නිලධාරීන් ලංකාවේ ඉන්නවා 12000ක්. ඒ 12000යි වුණා 10ක් අත්තරක් වලපත් වෙන්නේ. ඒවා එකක්වත් මේ ආරක්ෂක හේතුින්ද නෙවෙයි. දරුවන් මරා දැමීම, කම්පන් ගැනීම සඳහා මේ රටේ 19 ජනමාධ්‍යවේදී පත්‍ර කතුරුවරු මරා දැමීම, පත්‍ර කතුරුවරු අතුරු දහන් වීම, ඒකට අත්තරක් වලට අරගෙන ඔවුන්ව පැහැරගෙන ගිහිල්ලා ආහාර දීම මෙන්න මේ. ඒකට එකක ප්‍රධාන පැමිණිලි කරු එන්නේ කවුරුත් නැහැ. ඉතුරු නාවික හමුදාපති වසන්ත කර්ණාටකෝට මාත්‍යම තමයි දරුවන් 11යි පැමිණිල්ලේ පැමිණිලි කරු වෙනවා. ඒකට ඒක නිසා කියන්න බෑ කාටවත් මේ කවුරු කිව්වා ඕනම තැනක 12000ක් ඉන්න බුද්ධිමාංශ විකාරින්ගේ 10ක් ඇතුළට ගියයි කියන හමුදාපතිවරයා පැහැදිලිවම සුබ ප්‍රකාශයක්. කිසිම රණවීරයෙකුට මිනිමරුවෙක් කරන්නත් බෑ. කිසිම මිනිමරුවෙකුට රණවීරයෙක් වෙන්නත් බෑ. ඒක තමයි මොදම ප්‍රකාශය. සනත් වංශික මාත්‍යමත් ඔය කතාවම කිව්වා. රටතුල ඇතිවී තිබෙන අස්ථාවර භාවයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වගකිවී යුතු බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. වසර 30ක බිහිසුණු ත්‍රස්තවාදයක් අවසන් කළා. ආර්ථික වශයෙන් ගොවියා කම්කරුවා රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය ශක්තිමත් කළා. ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන නගරය කොළඹ බවට පත් කළා. සෑම ජන කොටසක්ම දියුණු කරපු රටක් තමයි 2015 බාර දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ප්‍රමුඛ යහපාලන රජයට. ඒ බාර දීපු රටට ඒ මාතෘ භූමියට අද අත්වලා තියෙන ඉරණම පිලිබඳව විශේෂයෙන්ම වගකී යුත්තේ වර්තමාන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව කියන එක විශේෂයෙන්ම මේ රටේ ජනතාවට නැවත නැවත අපි පසක් කර සිටිනවා. අද රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම උදේ හවසට ඇඳිර නීතිය දානවා, ආය හතරේ ඉඳලා ඇඳිර නීතිය දානවා, ගම්පහට ඇඳිර නීතිය කියනවා, වයඹට ඇඳිර නීතිය කියනවා. අපි අහන්නේ ඇයි විශේෂයෙන්ම මේ රටේ ජනතාව කුපිත කරවන්නේ නැතුව, කුපිත කරන ප්‍රකාශ ඇමතිවරු ගේන්නේ නැතුව ඇයි වැටලීම් ටික එක සතියක් හරි මේ රටේ ඇඳිරි නීතිය පනවලා අවසන් කරන්න බැරි? එහෙම වුණා නම් මේ රටේ ජනතාවට ආරක්ෂාවක් තියෙනවා. මොරටුව කටබැද්ද ශ්‍රී ඥාන විමලාරාමයේ තෙමහල් ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් ඉහළ මහල සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මුරටුව කටුබැද්ද දේවාලපාරේ පිහිටි ශ්‍රී ඥාන විමලාරාම විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගත්තා. උදෑසන 7:38 අතර ඇති වූ ගින්නෙන් විහාරස්ථානයේ ඉහළ මහල සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. මොරටුව මහනගර සභාවේ ගින්නවීමේ ඒකකයේ රථ දෙකක් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට පියවර ගත්තා. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවු අතර සිදු වූ දේපළ හානි පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලිසිය පවසන්නේ. විදුලි කාන්දුවකින් මෙම ගින්න හට ගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මිය අතර පසුගියදා ඇඹිලිපිටිය මෛත්‍රී විද්‍යාලයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් රක්වාන පොලිසිය සහ යුද හමුදාව එක්ව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණි ශිෂ්‍යයෙකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන සිදුකනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ගින්නට අදාළ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි රක්වාන පොලිසිය පවසන්නේ. අදාළ සිසුවාගේ බාප්පා කෙනෙකුද ගිනි තැබීමට සම්බන්ධ බවට තොරතුරු සිසුවා හෙළි කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. අනුරාධපුර සහ ගිරිතලයේ වනජීවි නිලධාරීන් වනාලීන් සඳහා GPS තාක්ෂණයෙන් යුත් කරපටි පැලඳවීම ඊයේ දින සිදු කරනු ලැබුවා. වනාලීන්ගේ ගමන් රටාව අධ්‍යයනය කිරීම හරහා අලිමිනිස් ගැටුම පාලනය කිරීමට මින් හැකියාව ලැබෙන බවයි වනජීවි කාර්යාල නිලධාරීන් පවසන්නේ. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ වනාලීන් සඳහා GPS තාක්ෂණයෙන් යුත් කරපටි පැලඳවීම ඊයේ දිනෙන් ආරම්භ කරනු ලැබුවා. මේ කරපටි පැලඳවීම තුළින් වනාලීන්ගේ ගමන් රටා අධ්‍යයනය කිරීම, වනාලීන්ට සිදුවන විවිධ අනතුරු හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම පහසු වන බවයි වනජීවි කාර්යාල නිලධාරීන් පවසන්නේ. අනුරාධපුර සහ ගිරිතලයේ වනජීවි කාර්යාල නිලධාරීන් පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි සහ
චන්දන ජයසිංහ යන මහත්වරුන් මෙම වැඩසටහනට එක්ව සිටියා. GPS තාක්ෂණයෙන් යුත් කරපටි පැලඳවීම ඊයේ පෙරවරුවේ සිට රාත්‍රිය වන තෙක් සිදු කරනු ලැබුවා. ඊයේ දිනේ තුල වනාලීන් 6 දිනක සඳහා මෙම කරපටි පැලඳවීම සිදු කළ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිටින තෝරාගත් වනාලීන් සඳහා GPS තාක්ෂණයෙන් යුත් මෙම කරපටි පැලඳවීම ඉදිරි දින කිහිපය තුලද සිදු කරන බව පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා කියා සිටියා. පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයෙන් අනතුරුව తాවකාලිකව අත්ිට වූ අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලිය මේ මාස 31 වනදා යලි ආරම්භ කිරීමට පාසල් රග්බි සංගමයේ සහ අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මේ මාස 31 වනදා ගල්කිස්ස ශාන්ත තෝමස් සහ ඉසිපතන විද්‍යාලයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී තරඟ වැදීමට නියමිතයි. එමෙන්ම වාචිකීය ත්‍රිත්ව බ්‍රැඩ්බි තරගාවලියේ තරඟ කාලසටහනත් එළිදක්වා තිබෙනවා. ඒ අනුව බ්‍රැඩ්බි පලිහේ පළමු තරඟයේ ලබන මාස 5 වනදා පල්ලිකැලේදී පැවැත්වීමට නියමිත අතර දෙවනි තරඟයේ ලබන මාස 15 වනදා කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ලෝක පාසල් පිහිනුම් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පාසල් පිහිනුම් කණ්ඩායම ඊයේ දිවණින් පිටත්ව ගියා. මෙවර තරගාවලිය මේ මාස 20 වනදා සිට තෙදිනක් පුරා බ්‍රසීලයේ රියෝ ද ජනීරෝහිදී පැවැත්වීමටයි නියමිත වැත්තේ. ශ්‍රී ලංකා පාසල් පිහිනුම් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඇතුළත් වන අතර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජුලියන් බෝලින්. ආසියාවේ මෙවැනි මීට්ස් වලට ගිහිල්ලා ෆයිනල්ස් ළමයි ෆයිනල්ස් ඇවිල්ලා තිනා සමහර ළමයි මෙදු සුද්ධ දිනලා තිනා. ලෝකෙත් එක්ක බිනෝද ඇමරිකාව රසියාව ඔක්කොමලයි කොහොමදත් අපි දන්නවා අපි කොහෙද ඉන්නේ කියලා. ළමයිට තියෙන එකම දේ තමයි ගිහිල්ලා උපරිම කරන්න පුළුවන් දේ කරලා හොඳම ටයිම්ස් අරගෙන අමතක වෙන්නේ නැති එක්ස්පීරියන්ස් එකක් ඇතිර. මුල් කණ්ඩායම මාස 2ක් තිස්සේ හොඳට ට්‍රේන් වුණා මාස 2 3ක් විතර. ඒ ට්‍රේනින්ග් එකත් එක්ක මම හිතන්නේ ලොකු පර්ෆෝමන්ස් එකක් දෙන්න පුළුවන් මේ තරඟාවලියේදී. ඒ කියන්නේ මෙල්ල එකට මම දැන් යන්න පුළුවන් හැමෝටම ගොඩක් වෙලාවට. මේ වර්ෂයේ තමයි පළමු වතාවට ලෝක පාසල් ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී වෙන්නේ. රටේ වත්මන් පවතින තත්ත්වයක් එක්ක ලෝකයට හොඳ පණිවිඩයක් අරගෙන යන්නත් මේ පාසල් දරුවන් විදියට ඉතාමත් හොඳ අවස්ථාවක්. අපේ පාසල් දරුවන් සියලු දෙනාටම සුබ වතනවා. लाइव एट 7 तुलिन सुबह दोस्तों.